ඔමානියට සහ ඩුබයි රාජ්‍යයන්ට කාන්තාවන් රැගෙන ගොස් මිනිස් වෙළඳාමේ නිරත වූ පුද්ගලින් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙවන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව සිදු කරන විමර්ශනයේදී ඔවුන්ට මෙම මිනිස් වෙළඳාම සම්බන්ධ ප්‍රධාන සැකකරු ඔහුගේ උපනියෝජිතයා සහ තවත් කාන්තාවක්ද අත්අඩංගුවට ගැනීමටයි හැකි වුණේ. මෙම සිද්ධියෙන් පසු විසිට වීසා මත මැද පෙරදිග රටවලට යාම තාවකාලිකව තහනම් කිරීමටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගත්තා. සිදු කරන පරීක්ෂණ වලට අදාළව මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් ඕමන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම්වරයා ලෙස කටයුතු කළ කුෂාන් නැමැති නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා. නුපුහුණු ශ්‍රමිකයින්ට විසිට වීසා වලට රැකියා සඳහා යොමු වන්න එපා යයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා අප කළ විමසීමකදී ප්‍රකාශ කළා. ඒජන්සි ආයතන සම්බන්ධව අපි විධිමත් වැඩපිළිවෙලක් මේ වන විට අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කළා තියෙනවා. විශේෂයෙන්ම ඔවුන් සම්බන්ධයෙන් බලපත්‍රයක් ලබා දීමේදී අනුගමනය කළ ක්‍රියාපිළිවෙත ඉදා දැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ එන අධ්‍යක්ෂ මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරනවා. විශේෂයෙන්ම ඒ තුලක් බලාපොරොත්තු වෙන විදේශගත වන නියමාකාරයෙන් හරි විදේශගත වන සියලු දෙනාගේ ආරක්ෂාව සහ සුපසාධනය තහවුරු කරන්න. තවදුරටත් මේ විසිට වීසා මත රැකියා සඳහා යන්න එපා කියන ඉල්ලීම අපි මහජනතාවගෙන් කරන නුපුහුණු ශ්‍රමිකයෙක් විදියට ඔබ විදේශ රැකියාවක් සඳහා යොමු වෙනවා නම් නියමාකාරයෙන් රට යන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කරනවා. නුපුහුණු කාන්තා ශ්‍රමිකයන් විශේෂයෙන්ම විසිට වීසා මත විදේශගත වීම තමයි මේ ප්‍රශ්නෙට මූලික හේතුවක් කියලා තියෙනවා. මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේත් අදහස් පළ වුණා. මේ වෙනකොට ඕමානයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගිය 12 දෙනෙකුත් සංචාරක වීසා භාවිතා කරමින් වෙනත් කාර්යයන් සඳහා යන බව ලංකාවේ ගුවන් තොටුපළට හංගවලා ලංකාවේ නෙලියට ගියපු 65 දෙනෙකුත් ඕමාන් රාජ්‍යයේ සුරක්ෂා නිවාසයේ ඉන්නවා. ඒ වගේම ඩුබායි රාජ්‍යයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා ගිය 70 දෙනෙකුත් සංචාරක වීසා මගින් ගිය 7 දෙනෙකුත් එකතු වෙලා 77 දෙනෙක් ඉන්නවා. සුරක්ෂා නිවාසවල සිටින සංඛ්‍යාව සාමාන්‍යයෙන් සියල්ල එකතු වුණාම 1000 1500 2000 වගේ සංඛ්‍යාවල් වලට ගියා. නමුත් දැන් වෙනකොට ඒක ඉතාමත්ම අඩු සංඛ්‍යාවකට පත් වෙලා තියෙනවා. නමුත් මේ සංචාරක වීසා හරහා යන ප්‍රමාණය තමයි දැන් වැඩි වෙලා තියෙන. අනිත් සංචාරක වීසා මත රැකී රක්ෂා සඳහා යන බව නොපවසා වෙනත් ව්‍යාජ කරුණු පවසා ලංකාවෙන් එළියට ගියපු අය නිසා ඒ අයව ලංකාවට ගෙන්වා ගැනීමේදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මෙම රටවල් දෙක සඳහා ස්වයං මාර්ගයෙන් ගෘහස්ස සේවය සඳහා කාන්තා ශ්‍රමිකයන් සහ අඩ නිපුණතා සහිත රැකියා සඳහා යන කාන්තා ශ්‍රමිකයන් ලියාපදිංචිය අපි අත්හිටුවන්න කටයුතු කළා. ඒ වගේම සංචාරක වීසා මත විදේශගත වෙන කාන්තාවන් පිළිබඳ ගුවන් තොටුපළේ කාර්යාංශ ඒකකයේ පරීක්ෂා කිරීමේ තවදුරටත් වැඩි කිරීමට හා අයථා කූට ක්‍රම මගින් විදේශගත වීම උත්සාහ කරන්නන් හා ආධාර අනුබල ලබා දෙන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම දැඩි කරන්න අපි කටයුතු කළා. විදේශගත කරවීමේදී මේ වංචා සහගත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඒ වගේම මේ සඳහා කරන්න තියෙන සියලු ක්‍රියාමාර්ග අපි රජයක් විදියට ගන්නවා. හැම තානාපති කාර්යාලයකම කම්කරු දෙපාර්තමේන්තු නිලධාරියෙක් විදේශ රැකියා නිලධාරියෙක් පත් කෙරුවා මේ අර්බුදයට කලින්. නමුත් අර්බුදයත් එක්ක ආර්ථික අර්බුදයත් එක්ක මේ කම්කරු නිලධාරියෙක් එහෙම ඔක්කොම අයින් කළා. විදේශ රැකියා නියෝජිතයෙකු තානාපති කාර්යාලයේද විශාල චෝදනාවක් තියෙනවා. ඒ චෝදනාව සම්බන්ධයෙන් මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය කියලා කරුණා කරලා මේ පාර්ලිමේන්තුව දැනුවත් කරනවා නම් හොඳයි කියන එක තමයි මම කියන්නේ. සම්බන්ධවයි. ඔව්. චමදේවි සිසේර මැතිතුමා. මැතිතුමා. දැන් ගරු මැතිතුමා ඇත්තට ඔතුමා අරන් තියෙන ක්‍රියාදාමයේ පිළිබඳව අපි සතුටු වෙනවා. හැබැයි ওই ක්‍රියාදාම ගන්න මුලපිරුවේ මේ රටේ මාධ්‍ය ආයතන. අමාත්‍යාංශය සහ රටේ වගකීවතු කිසි දෙයකට අවධානය යොමු නොවුණා. දැන් සාමාන්‍යයෙන් මමත් මාධ්‍යවේදියෙක්නේ. මේ මාධ්‍ය නිසා මේ වැඩේ එළියට ආවා කිව්වහම මටත් පොඩි සතුටක්. ඒ වගේම ඔබතුමාටත් පොඩ්ඩක් කට් එක දාගන්න පුළුවන් මාධ්‍යෙන් එළියට ආවා කිව්වහම. හැබැයි මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි පරීක්ෂණ කරලා තියෙන්නේ විසිට වීසා ලියාපදිංචි අපි අත්හිටුවන්නේ මේක මාසෙකට ඉස්සෙල්ලා. මේ ඊයේ අත්අඩංගුවට ගත්ත කාන්තාවට විරුද්ධව තහනම් අත්අඩංගුවට ගැනීමේ වාරණ නියෝගය ගන්න මේක මාසෙකට විතර ඉස්සෙල්ලා. එතකොට මාධ්‍ය දවස් සතියකට විතර ඉස්සෙල්ලා මේ පිළිබඳව අවධානය යොමු කර අපි ඒකට සතුටුයි. මාධ්‍ය කියන නිසා නෙවෙයි අපි වැඩ කරන්නේ. අපි කරගෙන යන දේ මාධ්‍ය ලබා දෙන සහයෝගයටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පුද්ගලයෙක් සම්බන්ධව සඳහන් කළා මේ පුද්ගලයා සම්බන්ධයෙන් චෝදනාවක් තියෙනවා. මේ චෝදනාව සම්බන්ධයෙන් අපිට චෝදනාවක් පමණක් වුවත්
අපි සම්පූර්ණයෙන්ම ඔහුගේ වැඩ තහනම් කරලා මේ වෙනකොට ඔහුගේ තානාපති සේවයේ කටයුතු අත්හිටවලා ඔහුව ලංකාවට ගෙන එන්න වැඩ කටයුතු කරලා තියෙනවා වැඩ තහනම් කරලා ලංකාවට ගේන්න නීතිමය කටයුතු දැන් ක්‍රියාත්මක කරගෙන යනවා ලංකාවට එනකොට ඔහු අත්අඩංගුවටගෙන ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කරාවි